ක්‍රුණායක ගුවන් භාණ්ඩ පරියන්තේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් වෙත ලැබී තිබූ සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. බ්‍රසීලයේ සිට මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලයේ ඒවා තිබුණා. පාර්සලයේ තිබී වොලිබෝල් දැලක දෙකලවර වාටිවල තිබූ බටයක් තුළ සූක්ෂමව සංගවා තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කොකේන් තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 2.5 වන අතර එහි වර්තමාන වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 190කට ආසන්න බවයි ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ. අලුත්ම ක්‍රමයකට මේ මත්ද්‍රව්‍ය ගෙන ආපු අවස්ථාවක්. ඔවුන් විවිධාකාර ක්‍රමවේදයන් සොයා ගන්නවා. විශ්වාස කරනවා මේ ලොකු ජාලයක් මේ තුලින් සොයා ගන්න පුළුවන් වේවි. ශ්‍රී ලංකාවට මේ වාගේ විදිහට මත්ද්‍රව්‍ය ගෙන එන ශාල කණ්ඩායමක් මේ තුලින් හොයා ගන්න පුළුවන් වේවි. ඉතින් මේක අලුත්ම ක්‍රමයක් කියන එක තමයි අපි දකින්නේ. සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ කිසි කෙනෙක් වොලිබෝල් net එකක් තුළ මෙවැනි දෙයක් තියෙවි කියලා. රේගුව සතුව පවතිනවා මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේදයක්, තාක්ෂණික ක්‍රමවේදයක්. ඉතාම පැහැදිලි කොකේන් කියන මත්ද්‍රව්‍ය තමයි මේකේ තියෙන්නේ. සූක්ෂම විදිහට අපේ සොයා බැලීම්, වැටලීම්, අත්අඩංගුවට ගැනීම කරනවා. ජාවරම් කරුවන්ට තියෙන දැවැන්ත ප්‍රතිලාභත් එක්ක සියලු අවධානම් දරාගෙන මේවා කරන්න සූදානම් පිරිසක් සමාජ බිහි වෙලා ඉන්නවා. ඒ නිසා අපි ලොකු සටනක් කරන්න වෙනවා. මෙම පාර්සලය ලබා ගැනීමට පාර්සලයේ නම සඳහන් පුද්ගලයා වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු එවා තිබූ අතර රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනා සහ කොකේන් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශකාංශයේ නිලධාරීන් වෙත බාර දී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.